ආයි බොන් සුරුදුරුගේ ලෝකේ YouTube channel එකේ අද 40 වෙනි episode එක අද අපි කතා කරන්නේ breed engage එකේ ඇති වටිනාකම ගැන. ඒ කියන්නේ සත්තු බෝ කරගන්න සහ ඒ වගේම සත්තු ඉක්මන ලොක් කරගන්න අනිත් ළඩ වලින් බේරගන්න විදිහ ගැන තමයි breed engage එකේ වටිනාකම ගැන තමයි අද කියන්න හදන්නේ. කීප දෙනෙක් අහලා තිබුණා මේ breed engage එක මොනවද කරන්න පුළුවන් කොහොමද කියලා විස්තරයක් කියන එක. අද ඒක ගැන තමයි කියන්න හදන්නේ. වෙනද වගේම අපේ channel එකේ සහ Facebook WhatsApp link එක ඔක්කොම දාලා තිනවා යටි. ඔයාලට පුළුවන් ඒවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම WhatsApp group එක කරා මොනවද දේවල් දැනගන්න තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඒවැල් link එක දාලා තිනවා. එහෙනම් බලමු අද වීඩියෝ කොහොමද යන්නේ කියලා. channel එක subscribe කරලා subscribe කරන්න. ඉතින් ආදරෙන් ඉන්න. පටන් ගන්න කලින්ම ඔයාලට කියන්න ඕනේ අද අපි ගේන වීඩියෝ එක ටිකක් දිගයි ඒක හින්දා මේ කෑලි දෙකක් විතර තමයි ගේන්නේ අද ගේන්නේ වීඩියෝ එකේ පළවෙනි කෑල්ල අනිත් කෑල්ල අපි ඊළඟ සතියේ දෙන්න එහෙනම් බලමු කොහොමද වීඩියෝ එක ඉස්සරහට යන්නේ කියලා ඔව් අපි වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ අද මේ බ්‍රීඩින් කූඩු වලින් තියෙන වාසි සහ ඒව නඩත්තු කරන්නේ කොහොමද කියලා තමයි මේ කියන්න හදන්නේ ගොඩක් අය අහලා තිබුණා සාමාන්‍යයෙන් බ්‍රීඩින් කූඩු ගොඩක් කලාට තියන්නේ අඩි 1.5 2 වගේ වර්ගඵලයක් සහ මේ 2.2 කියන සයිස් එකේ කූඩු තමයි ගොඩක් කලාවට තියෙන්නේ දැන් 2.2 වගේ කූඩුවක් තිනවනවා නම් ඒක හොඳටම ඇති අනිත් එකත් ඇති සාමාන්‍යයෙන් 1.5 2 එකත් ඇති 2.2 වගේ කූඩුවක් තිනවනවා නම් හොඳටම ඇති මොකද මේ 2.2 වගේ කූඩුවක් තිනවනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහ සත්තු දෙන්නයි දැන් එයාලා බිත්තර දාලා සාමාන්‍යයෙන් පැටවු බින්දින කාලෙට එනවනේ බිඳලා පැටවු ලොකු වෙන කාලෙට ඒ පැටවු දෙන්න සාමාන්‍යයෙන් හොඳටම ලොකු වෙනකන් ඉන්න වගේ නම් මේ ඒ බ්‍රීඩ් 2.2 වගේ බ්‍රීඩින් කූඩුවක් ඇති සත්තු ටිකක් ලොකු වෙනකන් තියාගන්න පුළුවන් ඒ කියන්නේ අඩි 2.2 වගේ මේ කූඩු වල වලට පුළුවන් හරහට ලීයක් ගහලා ඒ කියන්නේ සත්තුන්ට ලැගලා ඉන්න පුළුවන් වෙන මොකද බිත් හැම කාලෙටම බිත්තර නැහැනේ බිත්තර දාන කාලේට යාලා බ්‍රීඩ් වෙන කාලේට බ්‍රීඩ් වෙනකන් වගේ තියාගන්න යාලට හරහට ලීයක් ගහලා තියෙන කූඩුව මැද්දෙන් වගේ ඒ වගේම කූඩුවේ එක පැත්තකට ඒ කියන්නේ පිටිපස්සේ පැත්තට කියන කූඩුවේ පිටිපස්සේ එක මුල්ලකට වගේ වෙන්න වාට තියන්න පුළුවන් යාලගේ මේ බිත්තර දාන්න සාමාන්‍යයෙන් කිරිහැටි කර කටපලල් කිරිහැටි වල දැකලා තියෙනවනේ ඒ කියන්නේ ලොකු කිරිහැටි කියන්නේ පොඩි එක නෙමෙයි කටපලල් ලොකු කිරිහැට්ටිය ඒ කිරිහැට්ටියක් තියන්න පුළුවන් ඒ වගේම මැටි කෝප්පයක් වගේ මොකක් හරි දෙයක් එන්ටිය ලොකු එකක් ඒ වගේ දෙයකින් තමයි මෙයාලට මේ බ්‍රීඩින් ගේජ් එක හදනවා නම් බ්‍රීඩින් කූඩුවක සත්තු හදනවා නම් තියන්න පුළුවන් ඒ වුණාට සමහර වෙලාවට එයාලම නිකන් ඇරලා දාන වෙලාවට එයාලම ඇවිල්ලා මේ කෝටු කැලි අර එමේ ගෙනල්ලා දැල උඩ දාලා හදන්න පුළුවන් ඒ වුණාට සමහර වෙලාවට බිත්තර එමේ යනවා ඒ වගේ දේවල් නිසා මේ එක සාර්ථක වෙන්නේ නැහැ ඉතින් ඔයාලට අර වගේ දෙයක් තිබ්බොත් මේ සාර්ථක බිත්තර දෙකම කිසිම කියන්නේ බිත්තර වලටත් කිසිම ආබාධයක් නැතුව මේ ඔයාලට කරගන්න පුළුවන් බිත්තර දෙක සවුත් වෙන්නේ නැතුව තියලා ගන්න පුළුවන් මොන හරි ඒ කිරිහට්ටියක් හරි මෙටි කොක්කක් ඒ වගේ දෙයක් තියලා තියන්න පුළුවන් විදිහට ඒකට ඔයාලට පිදුරු කියන්නේ මොන හරි කියන්නේ බිත්තර රකින්න පුළුවන් සුදුසු දෙයක් ඕනම දෙයක් දාලා තියන්නත් පුළුවන් එහෙම නැත්නම් කූඩුවට මේ එයාලා කූඩු ඇරලා තිනනට එයාලා ඇදලා ගෙනහල්ලා මේ ඒකෙම හදාගන්නේ කිරිහට්ටිය වගේ තිබ්බහම ඒ කිරිහට්ටිය හරි මොකක් හරි ඒ තියෙන තැනක තිබ්බට පස්සේ මේ ඒකේ ඇවිල්ලා හදාගන්නේ. එතකොට ඔයාලට අර කරන්න කියලා ලොකු දෙයක් නැහැ. එහෙම මේ කූඩු අරින්න නැත්නම් බ්‍රීඩින් ගේජ් එක අරින්න නැත්නම් ඔයාලා නාන්න කරන්න ඔයාලට කොහොමවත් අරින්න වෙනවනේ. ඒ වෙලාවට උනත් ඊ කියන විතර ඔයාලා ගිහිල්ලා කරලා ඕන කරන කූඩු ගෙනල්ලා එයාලා කූඩු හදාගන්නේ කටදරයක් නැතුව. ඊට පස්සේ ඔයාලට ඉස්සරහින් තියන්න පුළුවන් බ්‍රීඩින් ගේජ් එක ඉස්සරහින් තියන්න පුළුවන්. මම මේ කියන්නේ මගේ තියලා තියෙන විදිහට. සමහරවිට ඔයාලගේව වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා වෙන විදිහකට තියෙනවා ඇති. මේ මගේ දැනුමත් එක්ක මම දන්න විදිහ තමයි කියලා දෙන්නේ. මගේ බ්‍රීඩින් කූඩු මම නඩත්තු කරන විදිහ. ඔයාලට මේකෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම කිව්වේ. මොකද ගොඩක් අය අහලා තිබිච්ච නිසා. ඔයාලට පුළුවන් ඉතින් කූඩුවෙන් ඉස්සරහට තියන්න පුළුවන් එක පැත්තක මුල්ලක කෑම එක අනිත් පැත්තේ වතුරක එහෙම තියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය එක පෙයාරයක් වගේ මේ බ්‍රීඩින් කූඩු වල දාන්නේ අපි. ඉතින් ඔයාලට ඒ විදිහට කරලා ඒ කියන්නේ එතකොට කුඩුව මේ මූලික දේවල් ටික මම ඔයාලට කිව්වේ අපි බලමු දැන් මොනවද තියෙන වාසි කියලා. ලෙඩ රෝග හැදෙන එක අවම වෙනවා. බ්‍රීඩින් කුඩුව හදනකොට මොකද මේ සත්තු වැඩිය ගැටෙනව අඩුයිනේ. නාවන වෙලාවට නාන්න දෙන වෙලාවට විතරයි ඇරෙන්නේ. ඒකත් ඔයාලට පුළුවන් නාන්න දෙන වෙලාව සාමාන්‍ය විනාඩි 15ක් විතර 15 වෙන 15ට වගේ සාමාන්‍ය බ්‍රීඩින් කුඩුවක මේ කැලි
තියෙනවා 8 තියෙනවා 10 තියෙනවා 12 කියන්නේ එකක් අපි හදන විදිහත් එක්කනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පොඩි වෙලාවක් අපිට නාන්න දින දවසර පොඩි වෙලාවක් කල්පනා කරන්නේ කරලා සාමාන්‍යයෙන් සතුටු විනාඩි 10ක් 15ක් නාන්න දෙල එහෙම. එතකොටත් අපිට පුළුවන් සතුටු ගැටෙන එක අඩු කරලා මේ තනි තනිවෙන්න තියලා තියන්න. මේක කියන්නේ දැන් අපි දන්නවනේ ඔය දැන් බෝ වෙන ලෙඩ රෝග නම්ම නම් කියන්නේ ඔය ගෙඩි ලෙඩ සෙම ඇස් ලෙඩ ඒ වගේ දේවල් දැන් බෝ වෙන ලෙඩ තියෙනවා. බෝ වෙන ලෙඩ මේ කියන්නේ සත්තුන්ට බෝ වීම ගොඩාක් දුරට අඩු වෙනවා. මොකද මේකේ මේ සත්තුත් එක්ක ගැටෙනවා අඩුයි. හැම වෙලේම වෙන වෙනමම ඉන්නේ. අර වගේ එකම වතුර එක බොන්නේ නැහැ. ඒ වගේ දේවල් ඒතර එකම කෑම එක වෙන ඒතර මලපහ පෑගෙන්නේ නැහැ. එහෙම මොකුත් නැති නිසා මේ ගොඩක් වෙලාවට බෝ වෙන ලෙඩ තියෙන ඒවා අඩු වෙනවා. කියන්නේ සත්තුන්ගෙන් ඔය මේ බෙල ඩෝස් නම් නැහැ. ඒ වගේ දේවල් තියෙනවනම් හැදුනොත් හැදෙන්නේ ඒකට ඉන්න දෙන්නට විතරයි. උනට අනිත් පැයට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම තුනක් මේ වගේම තමයි මේ මවුසත්තු සහ පැටව්. එයාලගේ වර්ධනය ඉක්මන් වෙනවා. මොකද මේ දැන් අර මවුසත්තු දැම්මා වුණත් එයාලට විටමින් හරි දීලිවර්ලා බිත්තර දාන කාලෙට අපිට හදා ගන්න කරගන්න ඕන නම් ඒකත් මේ ඉක්මනට වෙනවා. මොකද දෙන්නේ එකට ඉන්න නිසා ඉක්මනට. එතකොට කෑම දැම්මත් ඒ දෙන්නම කාලා සමබරව සතු වෙනවා. දැන් අපි පැටව් ඉන්න කාලෙක උනත් දැන් සත්තු එකට ඒ කියන්නේ අනිත් ඔක්කොම එක පොදීර නැති නිසා ඉන්නේ අම්මයි තාත්තයි පැටව් දෙන්නා ඒ වගේ ඉන්නේ. ඒ කියන්නේ එක බ්‍රීඩින් කූඩුවක කෑල්ලක එහෙම ඉන්නකොට ඔයාලට පුළුවන් මේ එක කෑම දැම්මම අම්මයි තාත්තයි පැටවුන්ට කවනකොට එයාලත් ඇති වෙන්න හොඳට කනවා. පැටවුනුත් ඇති වෙන්නම කනවා. එහෙම කනකොට මේ සත්තු තික්මන්ට වැඩෙනවා. මොකද අනිත්‍ය වගේ පොරකකා කන්න කියලා දැන් සමහරලාට අපි තැටියකට කැම දැම්මට පස්සේ පැටවු ඉන්න කාලෙකට අම්මයි තාත්තයි කාලි වෙලා පැටවු දෙන්නට කවල එනකොට පැට ආයේ කවලනට අම්මයි තාත්තයිගේ කැම ඉවරයි. එයාලා කන්න දෙනකොට කැටිය මේ තැටිය කැම නැහැ. එතකොට ඉතින් ඒතර අම්මයි තාත්තයි බඩ ඉන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ ගහම වෙලෙම කැම දාලා බලාගෙන ඉන්නවනම් අපිට පුළුවන් මෙයාලා මේ කැම ඇතිද නැද්ද කියලා බලාගන්න. අපි මොනවා හරි හදිස්සියරක හරි යනවනම් එහෙම කැම ටික දාලා ගියොත් එහෙම මේ බලාගන්න විදිහක් නැතුව යනවනේ. ඒ වගේම ඒ කියන්නේ ඒ විදිහට පුළුවන් සතු දෙන්නම නිරෝගීව ගියන්න. එහෙනම් අදට අපේ වීඩියෝ එකේ පළවෙනි කොටස මෙතනින් ඉවර කරනවා. ඊළඟ කොටස බලනවාසි දානවා. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අනිත් අයත් බලන්න share කරන්න. එහෙනම් වීඩියෝ එක අද මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.